සුභ සන්දාවක් ඔබ විශ්වසනියම පුවත් කාටත් කලින් රටට කියන ස්වාදීන්දරු පොහනේ ප්‍රධාන පැවරතයේ සමගෙන් ප්‍රථමේ පුවත් සිදස්තල. නායක දෙපල දුරකතන සංවාතියක චීන ශ්‍රී ලංකා ආර්ථික මිතුදම් තවත් ශක්තිමත් කර ගන්නත් සැලසුම්. විෂත් එක්ක වටින් ගෙනා පොල් තෙල ගෙනාපු තැනටම යවද්දී පන්නපු තොගයක් දංකොටුවෙන් අසුුවයි. යකානැටු කොස්තාාපල් ඇතුළටයවා මොලේ පරීක්ෂා කරන්නත් නියෝගයක්දයි. ආසනීට වග කියන මන්ත්‍රවරයක් එක්ක පලාාත්සභාවගේන්න ආණඩුව සූතානමින්. කොළඹ නගරයට උඩින් යනතුම්්‍රියක්. අවරුද්දක් ගතවෙලත් තවමත් හොයාගන්න බැරි කොරෝණාවේ අගමුල. මදුනිකා මේ එන්නේ සිංහල දෙමල අලුත් අවරදු සමයේ. මේ කාලෙද අපේ ගෙවල්වල කැවිලි පෙවිලි කෑමබීම හදන්න පොල්තෙල් යොදාගන්නවමයි. හැබැයි මේ දවස්වල අන්නඒ පොල්තෙල් ගැෙන ලොකු ආන්දෝලනයක් ඇතිමනා. මොකද වටින් ගෙන්න්න ප පොල්තෙල්ත් ඔොගේක පිළිකාරක අඩංගුවයි කියලා තහවුරු නොනිසා. ඔවසහන්. වග වේතු බලදහරෙන් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක වෙච්ච නිසා සමාකන් කිහිපයක් පිටටටින් ගෙන්න්නපු මේ පොල්තෙල් තොකය ප්‍රතිාපණෑනය කරන්නත් ආණ්ඩුව රජු තීරණයක් ගත්තා. එහෙම තයත්තිම තමයි දංකොටුව පැත්තෙන් විශ් අඩංගුයි කියලා සැකෙනෙන පොල්තෙල් බවසර් දෙකක් අත්තරංගට අරන් තියෙන්නේ. ු ප්‍රදේශේ ෂපා කාරක ල් කරති ද. මෙම රක සයාර. ොල හදිසි ඇමතු අකට ලබු ඇතුමක් න හම ක්‍රත්මක වූ ො එම වක සහරර නා තර ොත්. ො ට පන න්දහසක් එම බර කරති වයි පසන්නේ. එම ප ඉndo ஆක ඇති බවට පැවසන අත ශර යන අඩ බවට ර ො සගමට අයත් වක කයි වාග කරතිුණ. ො රස පරක් කිීම ක තු කර. ටෙ එක දශ අටක ොක් පිකාරක හ ප්‍රචත්යකින් අඩංගුණන බවතහරීමත් සමග. ඒවාපති අපපන ට පවර කන්න බව ේග අධක් ල් විශ්‍රාමික ජ ජෙන් ල් ජිතරාව ප්‍ර මහ ප්‍රකාශ කලා. පද දිසි ල් හ ා ල න ස ගමට අයත් එම පොල් ෙල් ප්‍රති අපනන කරන ලෙස ව මත්ශේ හ ආරක්ෂ එක නිදශ කලේ පසුගේ හතර වනදායි. හහිතුව ප හස්කිරීම තකකිරීම ේ අධ ක් ාප රගත්. සේ තිබේද දා ආනනික සමගම් ඉදිරි පත් කළ ්‍ය හේතු න් දෙവව රක්ෂාවග තු රීමට තු කෙර . க் නම් පි කාරක වයි අඩං වතා ஒருරனா. कर, .్ ష . ්‍රේ ලංකාවට ආනෑනය කරන සියලු හාර්ද්‍රව්‍යසාම්පල අරගෙන තත්ත්වය පිළිබඳව නිවැරදි ප්‍රමිති සාථතික ලැුණගේ පසුවතෑ මේ සියල මාහාරද්‍රව්‍ය ට නිදහස්කිීම සිදුවෙන් රේගුව දැඩිලෙස පක්ෂ කන එම පරක්ෂණලින් පසු බොහම පැහදිියොම එය සබන්ධ වැරදිකරුවක් සිටනවා නම් අපි ඉතාම පැහැදිලිවම ඒ සම්බධ නීච ක්‍රියාත්මකවා රටන් ගෙන්න්නපු විශ් සහිත පොල්තෙල් ගැන මේ වෙනකොට මුළු වටම කතා බාරවා දධිය දශපාලන න්‍යායිපත්‍රයටත් ඇතුළවෙලා. පොල් තෙලේ ඇත්ත කතාව මොකක්ද. ඇත්තටම විෂද. රටින් පිට කලාද. රට ඇතුළට කියාද. සිද්ධිය හරිවෙරද වේග අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය කියනවා. හද ද ශෂාන් න්ද රන ේ ද්‍යක්ෂ ෙදරල් ිතර පිමත්තු පරි බෝජනයට නුසුසු පොල්තල් ේගව නිදහස් කි හට පරිබෝජනය නුසු දවල් ොහොම නිදහස තු එහ ොල්තෙල් දහස් කරක. ොල්තෙල් නිදහස් කරලතිය එන්න ඔුන්ගේ ගුදම් වලට මිසාක් පරිබෝජනය කරනට නෙම. ඒ කටතිික දැන්තියෙන්නේ ඒය ගෙන්නපු අදාල සමාගම්වල බාරයේ ඔබ හරි මාර්ත හතරවන කොට ෆිලංකාර ඒගුට දන්වාසිටි නවා සමගම් තුනක් විසින් ආනයනය කනල පොල් තෙල්ව වි . වය අඩංගුවේ කියලයි මේ මත මාර්තු හතරමනොදදින්න, ෆිලංකරේගෙන් මෙම මගම්තුනට කියවා හම මේක් අ්‍රද්‍යාපනය කරම. කවදේ පොල්තෙන අතුන අබදස් හටාන රියිනරිස් සහ එදරි සිහ එඩබල් ඔු ලග ගා ප ේ ද ොට ක වැඩ යි රපොට් න බතුම හරම ති ගති ති. රේගු බාය තමයි ති මේක ෙට ගියත් මේක යන්නන්නේ රේගු භාරයේ කෝපරේට් ගරන්ටික් මත මේ තමයි ක්‍රමේ පවිච් ක න න්ගේ හු මද්‍යාාවටමක දහස්ර ඇවට ො දන්නවා සිටන පරි ෝජන සහ ද . බාචකීමට දු ද විශෂ හිත පොල්තෙල් ඔන්ගේ . ම ගත්තර පස ු ව ොට ද කිය බුතුමල හොද නි ක මලම හතික ද න විටත් පට ලැලය ොරන තමක් පොල්තෙල් තෝගේෙන් කිම පරිබෝජය සදහ ර කු ල ඔබතු ල තොරතුරක ත දර පක්ෂක න යත නිල්ධාරීින් පම නක්න වයි මවැනමට පරිබුග ඇධකාය නිධාරී පවාගේ එක මුද්‍ර තබල තවදුරටත් ආක්ෂ සහිතව තබලතියන්න. මට කලින්ගෙන පොල්තෙල කටනලම වගේ වාර්තාවමක් නනාද. මට හතද පැමිනු පොල්තෙල් හලු න්ද. පටේවැනියක් ලැබරුණන නමුත් දස් හනම වසරදි එක් අස්ථාවකද මෙනි පොල්තල් ප්‍රතිපන කිරීමක් වෙලාතියනවා ො අසුුවක් පමන වැනිීම ප්‍ර්යක් නිසා. මේ අත තු ට කල් ුත් මේ විල සබන්යි. මේ අයතුන් තුරේ මිට කලන්න මෙවැනි ආනෑනයන් සබන්ධව අපි ොතුරල්ලබිලහ. මේ පර කටස් හරන මුදුවගන්න ැරිවුණේ අති අටන් කිය කරදිලා අර්ගහන්නගේපුගේ මගහරිච්චහිද කියල කෙනෙක්කිවෝත් කග බතුවර්තියන උත්තර. රේග්ුවේ මේ වනවිත් එහමගේ ගහ ගෙනාන ටකමාර. එකැන කලින්හ ඇරංගල තියන. මිනිස්ු චෝදානා කරනන සැරැසරේ නමුත් මග නිලධාරී ගැනමට දම් විශ්වාසයි. කන්ඩෙස් දාහත නිදහස් කරන්න කියලා හලාක බල්පෑමාව කියලාරචි.මට පුද්ගලක ලපෑම් පාකවත්ව වලන. මේ අත න සම්දධ තු ල. දිග ්‍ර මර් ම අප අපන කිරීමමත් දඩුවම ඒවගේමි ඔවුන්ගේෙන් දඩ මුදලකුත් අපේ ලබගන්නඊට අමතරව මේ වනකට ඔවන් බහල ම අධ්‍යස්ථානතුල ප නිලධාරෙන් ගිහි මෙත්වක පරික්ෂාවක් කර ලබනම චෝදනාව හෙල නොත් ඔවුන් ම දක හරි පොල් තල් නිදහ ර න ල වන් රුද්දව තන කල ක්‍රියමරගන්න ෙනන ප්‍රමාණ ප්‍රතිපන කරන දක හොමද හික වෙන ේගගේ පරික්ෂාව අඇද මයි ප්‍රපැනය කරන්නේ. ප්‍රතිපනයන කිරීමේදී රේගව විශේෂයම බල දෙයක්තමයි. මේ ආනායිනක් කරන ලද ප්‍රමාණයම නැවතත් ප්‍රති අපන ඇන විෙනෝධ කියට. මේ වෙලාබේ වෙලදපුල අවශ්‍යතාවයට සදර්ලන විදිහට ආනායනකරුවන් පොල්තල් ආනයිනක් කල තියනො රට ඇතුනට. මගේ දැනීමේ හැියට සහ පාරිභෝග අධිකාරය විසින් මඩ දන්නවා තියෙන ආකාරයට පොල්තෙල් හිංගියක් ඇතිවන්නේ. ඒ දවස පුරාම සමාජ මාධ්‍ය කළඹපු සිද්ධියක් වුණේ, පොලිස් කොස්ථාපලුවරේෙක් පන්නි පිටියේද රියදුරෙකුට බිමදාගෙන අශෝබන විදිහට පහර දෙෙන සිද්ධිය. මේ ගැන පොලිසිය වහාම ක්‍රියාත්මක වුණ. කොස්තාාපල්ගේ වැඩ තහනම් කලා. ඒත් එක්කම අද අධිකරයටත් ඉදිරිපත් කලා. අධිකනයට දිරිපත් කරපු කොස්පල්වරයා රක්ෂිත බන්ධනාාර ගත කරන්න නියෝගයක් නිකුත් වනාා වගේම මාන සිකත්වත් පරික්ෂා කරන්න නියෝගයක් ලැබුණ. ඒකම ගුටිකාපරුයදුරට ඇප ලැබුණත් රියදුරු බලපත්‍රිය අත්තහිටවන්න අධිරණය තීරණය කළ. පොලිස් ොස්ාප රක ලොත්ත ේදුරකුට පාදමීම සිද්ධිය වර්තාාවනේ ඒ උදැසන පණිපිටේ පපදේශයී. මෙම රේදුරා පත්වාගෙන අල්ලොරි රතය මහරගම පොලිසියේ රතවාන් අශ ස්ථානා තිපතිවරයාකි ඇකි වැැීමෙන් අනතුරක්සිද වනා. දියෙන් පපත්තලතුවල්ලබ ස්ථාධිපතිවරයා කළුපවෙල් රෝල්ට තුළත් කරුණා. එම අනතුර සිදුව අවස්ථාව, අදාල පොලිස් කොස්තාාල්වරයා ලොරු රත ෙදුරට පාරතිීම සිදු කළේ. මහරගම පොලිසියේ රතවාන අංශයට අනුක්ත, ස්මයිල් ර ෆයිඩින් නැති මෙම කොස්ථාපල්වරයාගේ වැඩ දානම් කරනු අතර, ඒ රාත්වේ ෝ අත්තරංගොට ගැනා. लिणदार्यයට तिබुने अवस्थ विि नीතිय प्रतिපधन वह අताना ගोट ගෙන එම काටතු කිරීම विनामेවැනි काතුुक्रीීම किम हැ कि क्या वने है वෘर्तीय में पॉलिसिया कैटिएट जानताාවට सेව කිरीීමत तेवाගේම जानताාවගේ बापरादबय दुरुक्रीීමත් मार्ග रक्षाාව ताहौरु रीमरात काතු करना अभविनामेया कार्य तेවැनीपाय पलिषणनदारेंगे क्रिया किससे तपी अनुमत करන්න नी है जानताාවට වැ हिंसा द्व में පिිबं ैि र् प ेंगे ඒවා සැකරු අදි නුග ගුඩ මහිස්ත්‍රාත්ව ඉරිපත්කරීමෙන් අනතුරුවයි, ලබන පස්සනදා දක්වා රක්ෂිත බඳනා ගාරගත කෙරුණේ. එදින නැවත නඩුව කැදවීමටත් අදාල කොස්තාපල්වරයාගේ මානසික වෛත්‍ය භර්තාවක් ඉදිරිපත්කිරීමටත් අධිකරණී නියෝග කලා. පනස් හැවරදි මෙම පොරිස්කොස්තාාල් වරයා වසර විසි නමේක සේවාකාලේ සම්පූර් කළ අයි. තේ මගල් ප්‍රවින් නැමති ලොරත විය තුලාද අිකරනේ ඉදිරිපත් කරුණා. ඔහු මුදාහරුණ ුපිය ක්ෂක ශීර ඇපමතයි. ක් එම අන්ු රජරෙක්ට පහර මයිචක්නඒ වගේමතම අපි දනගණඩ ඕන පොලිසිදා දශ්‍ය පීටගෙන් මේ මාු එනකොට ඇත්ත දෙදනෙ අප පොලිස්නධරි පාරේ විදුරු අන්තුරට ලක් ලතින එකෙන් දහට දෙෙක් ිය කිය ති යවරුදු එනකට දෙසිය අනු දුනක් පේ රාජකාර යදී සට්කට පොලිස්නය දරී වානුවලට හැත්ත තියවා ඒෙන් විසි අට දෙනෙක් මියකි මේ වගේ ැඩි පීදේ තමයි පොලිසි දාාව ිදමුත් මොන පිත්න ති බත් ඒගේ ක්‍රියා කරන්න අපි අනුමත කරන්නේ ්‍ර ංකාවත් චීනයත් අතර මිතුදමට ලොකු ඉතිහාසයක් තියෙනවා. අනේ මිතුදම් තවත් ශක්තිමත් කරගෙන අෝ්‍ය ප්‍රතිලාබ වර්ධනය කරගන්න ශ්‍රී ලංකා ජනාධිපතිතුමත් චීන ජනාධිපතිතුමාත් එකගතා රැසකට එළම්ඹිලා තියෙනවා. ඒ නායකදිපල දුරකතනෝසය කළ සංවාධයක ප්‍රතිඵාලයක් නිසා. නතිප ග ාව රජ පක්ෂමැතිතු හා චීන චනාධිපතේ ජිින්පින් මැතු මාත දුරද සංවාදේ, ඒ පස්වරුවේ පැවැත් වුණ. ශ්‍ර ලංකාවේ තිර සරසංවර්ධනයට, අකන්්ඩව සහයතින බවයි ීන චනනාධිපතිතුමා මෙහිදී පැවසේ. බහ පර්ශවික ේදි කවලදේ මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බල පැම්මහමුවේ, ශ්‍රීලංකාව වෙනෙන් ස්තිර ලෙස පැ සිටින බවද ී ජි පිං මැතුමා අව දධරණය කලා. සුකි පැති ජකත් මානව හිමකම් කවන්සිලේද ශ්‍රිඩන්කවට දැක් ව මහඟගුත් සහයුකයේ සම්බන්ධින් ගොටහ ගේ ාජ පක්ෂ ඇතිතුමා ීන චනාධිපතිතුමාට හා එරට රජේයට සියක්‍රතක් ඥතාව පල කලා. කොවි් මර්දන එන්නත් මාත්‍ර ලක්ෂයක් ප්‍රධානයකිරීම ගැනද ස්තුතිය පල කෙරුණ. කොළඹ වරයි නකරේ හම්බන්තුට වරයි්‍ය පප්‍රති කඩි නමින් නිමවන දැකීම අපේක්ෂාව බයි. නජනදතිපත්තුමා බව දුරටත් පවසයි. මෙම ව්‍යප්‍රති ඉදිරියට යාමින් තිබෙන බව සඳහන් කළ රාජපක්ෂ මැතිතුමා ඉතිරි වැඩ කදිනමින් අවසන් කරන්නේ ඉල්ලීමක්ද කලා. ශ්‍රී ලංකාවේ සෞභහගගේ හා සමුෘදය උදෙසා කළයුතුද කිරීම. අපේක්ෂාාව භවකී රා්‍යපක්ෂ මැතිතුමා දෙලිදුකම තුරන් කිරීම ප්‍රධහන අරමුණක් බවයි සඳහන් කළේ. ඊට සහ ලබාදින බවකි චීනනාක්‍යයා ශ්‍රීලංකාච චනනාදීපතිතුමා, චීනී සංචාරයක් සඳහාට අහරාතනා කලා. වර පලස් සබහව ගොඩනගන්නත් ආසමයට වග කියන මන්ත්‍රීවරයක් බිහිකරගන්නත් පලාස් සබහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නත් රජය සැලසුම් සකස් කරලා. කොමුණනත්ත නව පලත් සබහ මැතිවන පනත සම්මත කර ගතයින් පසුව චන්දය පවත්වනවා කියලා උදය ගම්මන් පෙළ ඇමතිවරයා කැබිනට තියන දැනම් දෙෙන වෙලා විදිී හෙළි තරව් කළලා. පලක් සබහ මැතිවඩ ක මේ සංශෝධ නිස්සඳහ පත්කිටම් පක් ඒ කැබිනිට මල්ලෙ ිදිරිත් කරති පෙන. ැනට පවතින ක්‍රමේදී අර්ථයේේ පලාතේ වැඩිම චන්ද ලබාගන්නා පක්ෂයට ලබාතින්නේ ප්‍රසාධ මන්ත්‍රදුර දෙකක් පමණයි. නව සංශෝත ඥර්තේ පලාතේ පවතින එක් දිස්ත්‍රිකේට, ප්‍රසාධ මන්ත්‍රීදුර දෙක ැකින් එහළ දැමීමට යෝජනවීති පෙනා. එඒයනවා දිස්ත්‍රීක තුනක් තියෙන බස්නහර පලාතත්නම්, ප්‍රසාධ මන්ත්‍රීදුර දෙකක් වෙනුවට හයක් කිමි වෙනවා. දිස්ත්‍රීක දෙකක් පමණත් තියෙන උතුරමද පලාා සබාවට සාද මන්ත්‍රීදුර දෙකක් වෙනුවට හතරක් කිමවෙනවා යරා ස්ථාවර පලාස්සබා ගුණණගා ගැනීමට හැකවෙනවා. එමන්ම මන්ත්‍රීදුර සියයට හැත්තවක් කොට්ටාශක්‍රමේයටත් සියයට තියක් සමානුපාතික ක්‍රමයටත් තෝරගැනීමට මෙම පනතින් ජෝජනා කරතිබීම විශෂක්වයා. එමින්ම එක කොට්ටාශයකට එකම පක්ෂිකින් අපේක්ෂිකින් තුන් දෙෙනෙු ඉදිරිපත්කිරීමට ද යෝජනාවක් එම පනත්කෙතුම් පත්තට ඇතුළත් කරතිබෙනවා මේ කාරණය පිළිබඳ යම්යම් අමාත්‍යවරුන්ගේ අදා සිදුපත් වුණට පස්සේ මේ පිළිබඳ පක්ෂනායක රැසීමක් හැඳවලා අවසාන තීරණයක් ගැනීමට ජනාධපත්තුමන් තීරණය කළයි. මෙ අතර මෙම වසර අවසානයේටී පලත්සවා මැතිවරණේ පැවැත්වීමේ සූදානමක් පවතින බව අමාත්‍යශයම් චන්ද සින මහතාසද හන් කළලා.දෑන්ැදනට අමාත්‍යවරුන්ගේ වැඩි කැමැත්ත. කෝටාස කරමට අයන් ති ගොට්ාස් කරම ම දිරට එ නමුත් පක්ෂාතක ො යි පක්ෂය කර මක්ය ල ලා ට න් ද වර අනමත කර නමත කරල කොට්ටාස කමට අපි ර න්න. ලත්බ මැතිවරණ පැත්වීමමට විරෝධී දක්මින්, පූච ඕමාරයේ කස්සපස්වාමින්න් වහසේ සහ පූච බෘත්තුයටවේ අනන්දස්වමින් වහන්සයඇතුළූ මහා සංගරත්නය අත්සන් සහිත ලිපියක් ජනාතිපතිතුමාට සහ මන්ත්‍රියවරුන් වෙත ඉදිරිපත් කරතිබෙන පා. කරුණු හයක් ඇනතේ ඉදිරිපත් කරතිබෙන එම ලිපේ මගින් දක්වා ඇතේ නව්‍යවස්තාවක් සම්මත කරගන්නාතෙක් පලත්බ මැතිවරනණේ කල්දනලෙස. ීති විරෝධී දිහට ශ්‍රීලංකාවේ මුහුදු සීමමා උල්ලංගනය කරලා ඉන්දිය දීවරින් මසුන් ඇල්ලීම දීර්ග කාලයක්පුරා තියෙන දීපාර්ශයයේ ගැටළුවක්. මේකට තවම ස්තීර විසඳුමක් ලැබිලා නැහැ. මෙන්න මේ ගැන ඇතැ මාධ්‍යවල දීවර ගැටළුවට විකල්පවිසඳම් කියලා ප්‍රවෘතියක් පලවන. ඒ ප්‍රවෘතිය අසත්‍යයි කියලා දිවරමාත්‍යංශය කියවා. விக்கா மு தீரே මசூன் மறන්න இந்திய தீவரயின்ட்டு பல பற்றයක්. යන மாत्र கවයටயே ඇත மாத்தி கிහිப்பයක් இயேப்ரோர்තියක් பல කரතිබුණ. மாசா්‍යப்ரோர்තිය හේතුෙන් ீவர் ජනதாතர நොசசுந்தාව கட்டுகினති බவ தீவரா மாத்தி්‍යஷய பெவாதனවා. இந்திய தீவரன் ஸ்விலக்கா முහது தீரேே அனுவசறேன் தீவர கட்டுතුவள நிரத்தவීම தீருக்கு காலයක් புராபவத்தின ගட்டடுක්.ඒ සඳ விக்கල්ප விசඳம் ගණාවக் பெළபந்து ராாய்் தாत्रக்க சா கட்ச்சாද துக்கෙනවා. සිේත් බොටම් ෝලින්න් ප්‍රේට දීපරටය තුළ නිරතවීමට කිසිදු අවස්ථාවකට නොදන බවයි අමාත්‍ය ඩගලස් දවනන්දා මහතා අවධහරණය කරන්නේ. ඉිය දීවරයාතුරවා යම්ප්‍රමාණයකට සාමාන්‍යාකාරය මසුන්නැල්ලීම සඳහා සතියකට වරක් අික මුදලක් කයිකරමින් බලපතතු්‍රයක් ලබාදීම පිළිමනවද. සාකච්ඡාකිරීම එක් විකල්පයක් බව අමාතිවරාපෙන්වාදනවා. ීවර කොටකට පමනක් ලපතු ලා තු මෙම ප්‍රශ්යට විසදුම් ලබාදීම ඇති හැකි ාව පි ද බන බව මාවරයා පවසන ඒෙත් මේ සහන්ந்தීන් තවමත් කිසිදු ීරනයක් ගෙන ැති බැන් දෙ ට අතර දිග දිගටම සා ච ාප පවැත්ව ව බව ීවර ්‍ය ශ පවසන . හ ාව ීවර කටයුතු සහ இந்தந்தදිය දීවරෙන්ට අවසර ලබාතින බට தමුන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව අමාத்திවරයා අවදරය කරනවා. මේ සහන්ந்தී අද පැවති කැබන ீර ැනම් ේ ්‍යහමේ ද. ද හා ලන එවැනි ප්‍රතිපත්තිමේ තීන්ද අමාත්‍යවරයාගේ මට්ටමින් තීරණය කරන්න බෑ. එවැනි ප්‍රතිපත්තිමේ තීන්දවා ගතයුත්තේ අමාත්‍ය ම්ඩලයයි. මේ දක්වා ඇමුත්තුම එවැනි ප්‍රකාශයක් සිදු කරල නෑ එනිසා ප ආ්ඩුවක් දේට එනි ීන්දුව කරගනෑ. ලංකාව දීවරයන් ඉන්දාව රාමේශ්වරම්ල තවමත් සිරී ටිනව කියී වාර්තාව වන ගල්ලන් සබන්ධව රජාක් ැට බතු ම තීරන ගත් වස්ථාවල. අපේ ඒ ආණ්ඩුවල්ට කතා කරලා නඩු පැවරීමකින් තොරව ය නිදස් කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම ලංකාවෙන් ඉන්දිිය අනු දීවරය නිදස්ෙද්දී අපේ පපත්තැෙන් බලාපරත්වයන අප දීවරට තෙවීම තීදුවක් ලැවි කියේලා. එවැනි සුබදායි තීන්දුවක් මදුර අනාගතෙන් බපොරොත්තුය. චීනයේ නිෂපාදධනය කරපු, සිනොෆෝම් එන්නත් මත්‍රවා ලක්ෂ හයක් හෙට ලංකාවට ලැබෙන්න්න නියමත වෙලා තියෙනවා. ැබනට තියෙන දරම් දෙන මාධ්‍ය හමේද මේ බව හෙල් කළේ වෛද රමේෂ් පතරණෑඇමතිවරයි. ලකාවට ක්ෂ පනස් පන්දහසක් නතාවට එන්න කිරීමට ලක්කාර දැනට ශ්‍රීලංකව සත්තුව දෙ වන මාතාව සඳහත් එන්න තාර ලක්ෂ රසන් ප්‍රාන අපපසත්තුව තිබෙනවා ඊටමත්‍රව හෙටදිනේද චීනේ සිනොෆාම් එන්නට මාත්‍ර ලක්ෂහ ශ්‍රීලංකාවට ලබාදීමට චීන ජනරජ කටයුතුරන. ම ප්‍රමාවට ගෙන්ව සිනවාම්ම ෞක්ෂදය මට සින්න චීන ජාතිකන්ට ලබදනවා ලෝක සෞක්ක සංජනයට සහයි මනුමතිය ලබදීමද දාල ප්‍රධාන කාර්ය හැට සැලකෙන්නේ අදාලසාෑයනක පරීක්ෂණ සබන්ධ වාර්තා. න භාාවෙන් අයින්ග්‍රසි ාට පරිවත පිරි පිළිමදව ගැටලවා ඒනුමැති ලැබුණ විගස ශේලංකාවත් අෙකුද නොට්ටාවටත් එම එන්නත ලබාදීම හැකයාවක් තිබෙනවා. නැවත සයින්දාවේ ඇස්ට්‍රසෙනකා එන්නත අපේ සිද මයි මසි ලබීමට යෝජතව තිබෙනවා පින් පසුවද පලබනි මාත්‍ර බග පුදගලන්ට දෙවන මාත්‍රව ලබාදීම කටයුතුත් ඉදිරිකාලදි සිදුරු ඇ. ාපන ස්්‍රකෙන් කොරුණන ආසාධතිීන් දහත් දෙනෙකු ඒයේ දින හඳුනාගත්තා. ඒ අනුව එමදිස්ශ්‍රකෙන් හඳනාගෙනනැති සමස්ත ආසාධතින් සංख්‍යාව එක් දහස් දහස්සයක්. ජාපනී තිුණල් වේලි ප්‍රදේශුවෙන් ආසාධතින් එකසේ හත්තෑ හදිනක වර්තාවීමත් සමග එම ප්‍රදේශයට පනවාති සංචරණ සේමල්ලිහිල් නොකරන බව ජපන දිස්ශ්‍රීක්ලේකම්ගේ මහිෂ මහතා පවසනවා. මෙ අතර පියල් ලක්ෂ පණහක විනාකමින් යුත් පි රයන්තුරයක් වත් පුර ොහලට පරිතියාග කිරීමට ලංකා රක්ෂණ ොස්ථ කාරරි මන්ඩලේ ්‍රියාකලා අමාතති පවිත්‍රවන්්‍ය රච්චි හත්මියය නිලවශයෙන් හරගත්ත. ගමේ ජනතාවගේ ප්‍රශ්ණ හඳුනාගන්න අඩුවක් ලෙස වත්මන් රජයේ සෑම විටම කටේතු කන්න බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධහරණය කරනවා. ු මාවත පක්ෂ කායාලේ අද පැවති මධදි හමෝකටෙක් වෙමින් එම පෙරමුණේ නියෝජතයන් මේ බව සඳහන් කලා. කොරන වසංගතය නිසාද මුළු ලෝකම ලංකාවදාන්නු ඇයි. කොරෝණ කල්ලමනා කරනේ ඉහලමට ඉන්න රටක්කිිදිර අද අපිේ මේ ලෝක දර්ශක හලට ඇවිල්ල න පේවාසනාවට ග ර ති ක් හෙ කලින් ට පාල රන ට ොත ප නසත් ච් ජ තිපති රැක් අපට න්න ජනතිපති ගම් සේ දසක ිය පත්වල ේන ගමේ ජනතාවට ඔවුන් ප්‍රශ්න අද න වැ කර න්දුවක්. දිට මේ රජය පත්වෙලාතිනවා. ජනත වාදී ආණ්ඩුවක් බිහිකරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය, නව මුහුණුවරකින් ගොඩ නගනවක් කියලා පක්ෂයේ සභපති හිටපු චනාධිපති මජ්‍රිපාල සිරිසේ නමහත්මයක් කියවා මහනුවරදී මාආධිවේදින් හමුණු වෙලා වෙදිී තමයි පක්ෂය සභපතිවරයා මේ හෙළි දරව්ව කරලා තියෙන්නේ. ශ්‍ර ලං නි පක්ෂ න නිල්තාර මට ඇතුළ ෙසු සාමචකින් තලදාද සමදුන් වඳ පුදාගින් ආශිීවාාද බාගතා. නැතුුව ල්වතු අස්කිර මහනහිිරු ැඳක ආශිර්වාත ලාගැීමට ඕන්ට හෙතු කලා. පක්ෂේ ඉදිරි වැඩ පිළිවෙල පිඳ දනවත්කිරීමේ අරමණින් මධදමක්ක පැවැත්වනා. ශ්‍රී ලංකා දහස් පක්ෂය වර්තමාන රජය සමඟ ඉතාම සහයෝග. රටේ සහ ජනතාවගේ සම්වර්ධනය අනාගතය සඳහා කැපවිමින් ඒ සහයෝගගේ ලබාදනවාගේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ ඉදිරි වැඩ පිළිව. නව මුහුණුවරකින් නව ජාවයකි. නව ගමනක් ඉදිරියට න්න අපි සෑම කෙනෙක්ම ස්ථරා අධි්ඨානයකසු දිනවා. අපි අද ප්‍රධාන වශයෙන් තේරුන්ගත යුතු කාර්මය තමයි. නව තාක්ෂණය සමඟ වෙනස්වන ලෝකය සමඟ අපි කොහොමත පද්ධ වෙලා පක්ෂයක්කිදේ අපේ දර්ශනයසා ප්‍රධිපත්තිතු ලා අපි වැඩ කරන්න. මාර්ග දබදයවම කරන්න කොළඹ නාගරික කලාපය ආවරණය වෙන විදිහට කනුමත ඉදිවන දුම්ිය මාර්ග පද්ධතියකට කැබිනට් අනුමැතිෙ හිමුණ කියලා උදේ ගම්මන් පෙළ ඇමතිවරයක් කියනවා. ්‍රක්ත. හරිත නීල දම් කියලා මෙම දුම්්‍රිය මාර්ග නම් කරලා තියෙනවා කිලෝමීටර් හතලස් දෙකක් දිග. රක්ට දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාදි වෙනවා හරිත දුම්රිය මාර්ගය කිලමීටර් විසිටක් දිගයි. එක මොරටුව සිට නාරහැන් පිට හරා කැලනිය දක්වාදි වෙනවා. එවගේම කිලෝමිටර් විසිතුනක් දිග නීල දුම්රිය මාර්ගයේ කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණු පිටිය දක්වාදි වෙනවා. දම් දුම්රිය මාර්ගය වරායනගරේ සිට. ොරල්ල හර හා අතුරු ගිරියෙක්ම දක්වාදි වෙන. බය පෞද්ධලික රාජ්‍ය හෞුල් ්‍යාපාරයක්ලෙස තමයි ආරම්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒසමකින් ස්වාධින් රූ පහණී සවස හයයිතහ ප්‍රධාන ප්‍රවෘන්ති අවසා. නැවතත් හමය රාත්‍රී නව්‍යයිති හෙත.